පොළොන්නරුවටයත් සිරිපුර නගරයේ පිහිටි ඉතා පැරණි ගස් රැසක් කිසියම් පිරිසක් කපා විනාශ කර තිබෙනවා. සිරිපුර නගරයට සෙවණක් ලබා දෙමින් ප්‍රෞඩත්වයේ විදහාපෑ මෙම ගස් කපා දැමීමට විරෝධය දක්වමින් පසුගියදා ප්‍රදේශවාසීන් විරෝධතාවයකද නිරත වුණා. මෙලෙස කපා දමා ඇත්තේ එවකට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය රෝපණය කළ වසර ගණනාවක් පෙරණි ගස් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. ජනතාව දන්නවා මේක කැපුවේ කාගේ උමනාවකටද උකටද, ඒ කියන්නේ බාලකයන්ගේ අවස්ථාවයකට අනිවාර්යයෙන් මේ දර විකුණන්න තමයි මේ කපලා දෙන්නේ. මේ වගේ සෙවණ දෙන ගහක් මේ තරම් විශාල අවුරුදු 40කට වැඩි පරණ මේවැනි ගස් කපලා විනාශ කරන තරම් අදුම දේශපාලන වැඩ පිළිවෙලක් තමයි මේ තියෙන්නේ. මේ අපරාධ කරන්න දෙන්න හොඳ නැහැ. මේවා ගැන හොයලා බලලා නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ දේවල් වලට. නීතිය විතරක් දනෝ විතරක් මැදි මේ මිනිස්සු මේකට හේතු හොයන්න මේකට අනුමැතිය දුන්න බලධාරීන් කවුද? ඉල්ලීම් කරේ කවුද? අධීක්ෂණය කරේ කවුද? කිසිම බලධාරියෙක් නැහැ. මේ බස් ටික පාරේ තියෙන ගස් ටික සේරම කපාගෙන ගිහින් ඉවරයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මේ පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. පොළොන්නරුව දිස්ත්‍රික් දව රාජ්‍ය දව සංස්ථාව නියෝජනය කරන සහකාර ප්‍රාදේශීය කළමනාකාරතුමා දිමුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා මගින් ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ඇතුව හඳුනාගත් අනාරක්ෂිත දව සහ අනාරක්ෂිත ගස් ඉවත් කර ඇති බව තමයි මම මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්තුමත් ඒ වගේම දව සංස්ථා සහ ප්‍රාදේශීය සහකාර කළමනාකාරතුමත් පොලිස් ස්ථානාධිපතිතුමත් ඒ ආදී සියලු දෙනා ග්‍රාම නිලධාරීතුමියගිනුත් මම විමසුවන් පස්සේ ඒ අයගේ නිර්දේශ මත තමයි මේ ගස් ඉවත් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. පොළොන්නරුවේ දව සංස්ථාවේ ප්‍රාදේශීය සහකාර කළමනාකාරතුමා මේ සම්බන්ධව සියලු වගකීම් ගන්නවා. මේක ඉදිරි මාර්ගයට සහ මගීන්ට සහ ජනතාවට හානියක් වෙන ආකාරයේ අනාරක්ෂිත ගස් ඉවත් කර තියෙනවා කියලා තමයි දව සංස්ථාවේ කිව්වේ මම විමසුවන් පස්සේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.